COVID ප්‍රභේද සොයා තවදුරටත් අඛණ්ඩව පරීක්ෂණ කටයුතු සිදු කරන බව සෞඛ්‍යංශ පවසනවා. ප්‍රභේද සොයා යාමේ ක්‍රියාවලිය දිගටම කරගෙන යනවා. යම් ප්‍රදේශයක ප්‍රභේදයක් හමු වුණොත් තවදුරටත් එතන තවත් එම රෝගීන් ඉන්නවාද කියමින් සොයා යාමට වඩා වැදගත් වෙන්නේ ඒ වගේ තැන්වල කරන පාලන කටයුතු ක්‍රියාත්මක කිරීම. ඊට අමතරව දිවයින අනෙක් ප්‍රදේශවලටත් මේක පැතිරෙනවද කියලා බලන්න දිවයින පුරා ප්‍රදේශවලින් නියදී අරගෙන සෑම්පල් පරීක්ෂා කිරීම කරනවා. එසේම ඩෙල්ටා ප්‍රභේදය පැතිරීම වැළැක්වීම සඳහා ආම PCR පරීක්ෂණ සිදු කිරීම අත්‍යවශ්‍ය බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙන්නේ. ඩෙල්ටා ප්‍රභේදයේ තම ශීඝ්‍රලෙස පැතිරිය හැකි වෛරසයක් විශේෂයෙන්ම ආපු PCR පරීක්ෂණ රටපුරා වාර්තා වී සිටිය ප්‍රදේශවල නියදි ගන්න ඕනේ. ඊට පස්සේ ඒවා විශ්ලේෂණය පස්සේ ජනතාව දැක්වත් කරලා මේ ප්‍රදේශවල ඩෙල්ටා ප්‍රභේදය වසංගතයක් විදිහට පැතිරිය හැකි කියන එකයි. මේ අතර ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පළ කළේ මෙවන් අදහසක්. දිගින් දිගටම මේ විදිහට COVID-19 ඩෙල්ටා ප්‍රභේදයේ ආසාත්‍යයන් ලංකාව විවිධ ප්‍රදේශවලින් හමු වෙද්දී රජය සහ ප්‍රතිපත්ති තීරකයෝ තියෙන සංචරණ සීමා ලිහිල් කරමින් ඒ වගේම මහජනතාව සියල්ල අමතක කරමින් COVID-19 රෝගයක් ලංකාවේ තිබුණද කියන එකත් අමතක කරමින් කටයුතු කරන ආකාරය අපිට පෙනී යනවා. කෙසේ වෙතත් ඉදිරි දින කීපයේදී අපිට දකින්න ලැබෙයි COVID-19 ඩෙල්ටා ප්‍රභේදයේ ලංකාවේ වසංගත තත්ත්වය ඇති කරන ප්‍රමුඛතම ප්‍රභේදය බවට පත් වේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට එහෙත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.